මොළ හතක් තියෙනවලු 50ක් තියෙනවලු හැබැයි 2015 පැනදිච්ච ගමන් අයියටත් නොකිය එයාපෝට් එකෙන් පැනලා ගියා කියලා අපි දැක්කනේ දැන් අපිට තියෙන ප්‍රශ්නේ දැන් මේ ආණ්ඩුව ඉන්න හොතම කෙනා කියලා නේ කෙනා මේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා එතන මේ හොතම කෙනා කියලා කෙනා අපු ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට වඩා කොහොමද තවත් හොඳම කෙනා බවට පත් වෙන්නේ බැසිල් රාජපක්ෂ ඉතින් මේ කට්ටිය එකට ඉඳලා තෝරගත්තේ තව කට්ටිය එකට ඉඳලා තෝරගත්තේ නෑ දැන් මේකෙන් හරි පැහැදිලි මේ ඉක්මන් ටෙන්ඩෙන් නිකන් නෙමෙයි අපි දන්නවා මේ දවස්වල මේ අපි හෙලිදරව් කරන හොරකම් වංචා දෝෂන සම්බන්ධයෙන් කතා කරද්දී රාජපක්ෂ පවුලේ ගොඩක් උඩ අය මේ රටේ නිලධාරීන්ට මේ රටේ රාජ්‍ය ආයතනවල ප්‍රධානීන්ට කියනවා මේ අරක්කු නිෂ්පාදකයන් සම්බන්ධයෙන් නම ඈඳුණු රජයේ ඇමතිවරු පිළිබඳව කරන සාකච්ඡා නවත්තන්න කියලා බලපෑම් කරනවා. එතකොට මේ ජාවාරම් ටික ඇතුලේ මහා දවැන්ත සල්ලි ටිකක් රාජපක්ෂ කඳවුරේම ඇතුලේම එකතු කරගනිනවා. ඒ නිසා බැසිල් රාජපක්ෂ මහත්තයා බලනවා තව පරක් වුණොත් එහෙම එකතු කරගන්න තියෙන ටිකත් එකතු කරගන්න බැරි වෙනවා. ඒ නිසා මේ ඉන්නේ රට හදන්න රට හදන්න ඉලක්කයක් තියාගෙන වැඩපිළිවෙලක් තියාගෙන නෙමෙයි මේ ඉන්නේ ආපු එකේ කීයක් හරි හොයාගෙන යෑම ඉලක්කයක් තියාගෙන ඒ නිසා රට කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහත්තයා කීයක් හරි හොයාගෙන හැරණ තැපෑලෙන්න යන්න ලෑස්ති වෙලා මිස රට හදන දැක්මක් වැඩපිළිවෙලක් තියෙනවා කියලා අපිට දැනෙන්නේ නැහැ ඒ නිසා දැනෙනවා නම් නේද නටන නැටුම බඳින වෙස් වලින් පේනවා ඒ නිසා අපහු බැසිල්ට මොන වෙස් බැන්දත් ඔය බැසිල්ම තමයි නෑ රට අසාර්ථක වෙනකොට අසාර්ථක වෙනකොට අසාර්ථකත්වය වසා ගැනීම සඳහා වෙච්ච තිරපිටපතක් ලියවෙනවා ඒ අසාර්ථකත්වය වසා ගැනීමට ලියන තිරපිටපතේදී දැන් කියනවා ඒගොල්ලොම හොඳම නායකයෙක් කියපු ගෝඨාභය ෆේල් මේ ජනතාව කියන කතාවනේ දැන් ආණ්ඩුවේ පසුබල මන්ත්‍රීවරු මේ කියන්නේ එතකොට හොඳම නායකයෙක් කියපු මහින්ද රාජපක්ෂ ෆේල් එහෙනම් මහින්දත් ෆේල් නම් ගෝඨත් ෆේල් නම් බැසිල් සමත් වෙන්නේ කොහොමද බැසිල් සමත් වෙන්නේ කොහොමද මේ ඔක්කොම එකට නැහිටියේ ඒ නිසා දැන් මේ අසාර්ථකත්වයේ වහ ගැනීම සඳහා බැසිල් පාවිච්චි කරනවා මිස සාර්ථක වීම සඳහා බැසිල්ට හැකියාවක් තියෙනවා කියලා මේ රටේ කවුරුත් විශ්වාස කරන්නේ නැහැ. ඔය පසුබල මන්ත්‍රීවරු විශ්වාස කරා කියලා කිව්වට. ඔය විශ්වාස නෙමෙයි. දැන් කඳවුරු දෙකකට බෙදමින් තියෙනවා. බෙදෙන කඳවුරු දෙක රාජපක්ෂ පවුලේ කඳවුරු දෙක තුනකට බෙදෙන එක තමයි දැන් මේ අපි දකිමින් තියෙන නිසා ඒ කඳවුරු නියෝජනය කරන අය එකිනෙකාගේ කඳවුර වෙනුවෙන් දැන් මේ පෙනී සිටීම පටන් අරන් තියෙනවා. ඒ නිසා බැසිල් රාජපක්ෂ කවුද පුළුවන්කම මොනවාද බැරිකම් මොනවාද කියලා රටේම ලෝකෙම මිනිස්සු දන්නවා. ඒ නිසා නොදන්නවා නෙමෙයි මේ ආණ්ඩු පක්ෂයේ පසුබල මන්ත්‍රීවරු දැනගෙන අසාර්ථක වෙච්ච එක දැන් වහගන්න කටයුතු කරන. ඒ නිසා ඒගොල්ලොම තමයි දැන් කියන්නේ එතකොට එහෙනම් මහින්දත් ෆේල් ගෝඨත් ෆේල් කියලා කියන්නේ කවුද ආණ්ඩුවේ පසුබලම තමයි.